විදින ප්‍රාග්ධන සපයන ප්‍රාග්ධන ආයතන කොළඹ කොටස් වෙළඳපොළ හරහා ඒ ආයතනවලත් විශේෂිත්ම ඉන්න සේවක සේවිකාවන් බැංකු පද්ධතිය සහ මහා බැංකුවට සම්බන්ධ අයගේ දරුවන් නැත්තන් ඔවුන්ගේ අනුමැතිය අනුව පත්වෙච්ච පුද්ගලයන් එතනදී තමයි මොකද එතකොට වෙන්නේ අර යම් කිසි කෙනෙක් වරදක් කරත් ඒක මහා බැංකුව හරහා ගිහිල්ලා ඒ වරද සංගවා ගන්නවා උදාහරණයකට වාණිජ බැංකුවක කෙනෙක් අතින් ඔවුන් හිතාමතා යම් කිසි උදව්වක් මුල්‍ය පහසුකම් ලබා දී තිබුණට දුන්නැතුව හිටියොත් වෙන්නේ ඒක මහා බැංකුවේ නිලධාරීන්ට පවසලා ඒක යටපත් කරනවා අර අවශ්‍ය පුද්ගලයාට ඒ අවශ්‍ය මුල්‍ය පහසුකම් හෝ ප්‍රාග්ධන පහසුකම් දෙන්නේ නැතුව ඉතින් මේ වගේ වහල් සේවයක් ලංකාවේ මුල්‍ය සමාගම් සහ ප්‍රාග්ධන සමාගම් වල ඇති වෙලා තියෙන හින්දා තමයි මේ රටේ සර්වාර්ථික අරමුණු නැත්තම් මැක්‍රෝ ඉකොනොමික් ඔබ්ජෙක්ටිව්ස් කියන්නේ ආර්ථික වර්ධන වේගය හැම අවුරුද්දෙම වැඩි කර ගැනීම රටේ උද්දමනය හරි මට්ටමට නිවැරදි මට්ටමට තබා ගැනීම රටේ සියලුම සම්පත් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන රැකියා අවස්ථා වැඩි කිරීම ඊළඟට රටේ ජනතාවගේ ආදායම් මට්ටම වැඩි කිරීම පස්වෙනි කාරණිය රටේ ආනයන අපනයන වෙළඳාම් කරන ශේෂපත්‍රයේ වෙළඳ ගිණුම මුල්‍ය ගිණුම ප්‍රාග්ධන ගිණුම හරියට සමතුලනය කිරීම මේ අරමුණු පහ ඉටු කර ගැනීමට රජයට බැරි වෙලා තියෙන්නේ මේ මහා බැංකුවේ ආධිපත්‍ය උඩ තිබෙන මුල්‍ය සමාගම් ලංකාවේ බැංකු ඒ කියන්නේ ලීසින් සහ ෆිනෑන්ස් සමාගම් සහ මහා බැංකුවේ ඒ ආධිපත්‍ය මත තිබෙන ලංකාවේ ප්‍රාග්ධන සමාගම් වල ඔවුන් ස්වාධීනව වැඩ කරලා තමන් යටතට අනිත් අය නතු කරගන්න වහල් සේවයක් කරන හින්දා තමයි මේ රජයේ සර්වාර්ථික නැත්නම් මැක්‍රෝ ඉකොනොමික් අරමුණු ඉටු කර ගැනීමට අද නොහැකි වෙලා තියෙන්නේ. ඉතින් මේක රජය හදන්න ඕනේ මේක මෙහෙම හැදුවේ නැත්නම් මේ රට දියුණු කරන්න අමාරුයි මේ විදිහට. ඉතින් මේක හරියට කෙරුණොත් තමයි මම හිතන්නේ ගොඩක්ම වැදගත් වෙනවා. මොකද අද ලංකාවේ බැංකු පද්ධතිය, ලීසින් පද්ධතිය, බැංකු කියන්නේ වාණිජ බැංකු විතරක් නෙමේ සියලුම බැංකු පද්ධති වර්ග තියෙනවා. ඒවා මුල්‍ය පද්ධතිය තියෙන සමාගම්, ඒවා විශේෂයෙන්ම අපිට බැංකු, ලීසින් සමාගම් සහ ෆිනෑන්ස් සමාගම් වල ඉන්න සේවක සේවිකාවන්ගේ පුහුණුව ඉතාමත් අඩුයි. ඔවුන්ගේ දක්ෂතාව ඉතාමත් අඩුයි. අනවශ්‍ය පුද්ගලයන් රාශිය තෝරාගෙන සේවයට බඳවාගෙන තියෙනවා. ඒ ඔවුන් මේ බැංකුකරණය පිළිබඳව දැනුමක් නැහැ. ඔවුන් කරන්නේ වහල් සේවයක්. ඉතින් මේක තමයි ලංකාවේ මේ මූල්‍ය සමාගම් කඩාවැටීමට එක හේතුවක්. මේකම තමයි ප්‍රාග්ධන සමාගම් වල තියෙන්නේ. මේ සේවක සේවිකාවන්ගේ දැනුම පුහුණුව නැති හින්දා ඔවුන්ගේ දක්ෂතාවයක් නැහැ. පුහුණු ආයතනක් නැහැ පුහුණුව දෙන්න. ඒ වගේම මහා බැංකුවේ වහල් සේවයට ඔවුන් නතු වෙනවා. එතකොට රජයට දේශපාලන බලපෑම් කරමින් ජනතාවගේ ස්වෛරීත්වය උඩ පත්වෙච්ච රජයට හෝ ජනාධිපතිතුමාට එරෙහිව යාමේ හැකියාවක් මුල්‍ය සමාගම් සහ ප්‍රාග්ධන සමාගම් පාලනය කරන ඒකාධිකාරයක් ඇති වෙලා මහා බැංකුවේ යටතේ මහා බැංකුවේ ඒ කියන්නේ මහා බැංකුවේ නිල නොවන අධිකාරියක් එමගින් දේශපාලන වශයෙන් මේ ඔවුන් වාසි ගන්නවා. ඒක නිකන් අර අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන මේක තමන්ට ලැබෙන අධික වැටුප් වලින් යැපෙමින් ඔවුන් විනෝදින් කල්ගත කරනවා. මේක තමයි අද ලංකාවේ තිබෙන තත්ත්වය.